ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික පිත්තල කර්මාන්තය දෙවන දිගහැරුම ඉතිවලින් සාදාගත් අච්චු වටා නැවතත් මැටි බැඳීම සිදු කළ පසු ඒවා ඉතා හොඳින් වේලා ගනු ලබනවා මෙසේ වේලාගත් අච්චු වල ඉටි ඉවත් කර ගැනීම මීලකට සිදු කරනවා මෙසේ සකසා ගන්නා ලද අච්චු අසුරා තැබීමට හැකිවන ආකාරයේ බලක් සකසා ගැනීම මීලකට සිදු කරනවා වලතුලට මැටි අච්චු දමා වියලි පොල්ලලි භාවිතා කර එම අච්චු අසා ගන්නවා ඉන්පසුව මෙම පොල්ලලි පුරවාගත් වල ගිනි තැබීම සිදු කරනවා ගැනීමේදී දැඩි දුමාරයක් පිට කරන බැවින් ඒ අසල සිටීම අපහසු කාර්යකි. මෙසේ අච්චු පුළුස්සා ගන්නා අතරතුර පිත්තල ද්‍රාවණය සාදා ගැනීම සිදු කර ගන්නවා මෙය පට්ටලේ තුල ඇති කෝවයක් තුල සකස් කර ගනු ලබනවා කෝවේ තුලට තඹ සහ තුත්තනාගන් තමා උණු කරවා ගන්නවා මෙසේ උණු කරවා ගැනීම සඳහා ඉන්ධන ලෙස කළු තෙල් යොදා ගනු ලබනවා දහණයට අවශ්‍ය ඔක්සිජන් සඳහා අතීතයේ තිබූ මයින් හැම වෙනුවට වර්තමානයේ මෙවැනි වායු පීඩන යන්ත්‍ර යොදා ගනු ලබනවා මේ ආකාරයට මැටි අච්චු රතු පැහැවන තුරු පුළුස්සා ගන්නවා මෙමකින් සිදු කරන්නේ අච්චුව තුල ඇති ඉටි දිය කර හැරීමයි ඉන්පසුවෙම අච්චුව තුල ඉටියෙන් සකසාගත් භාණ්ඩයේ මූලික හැඩය ඉතිරි වෙනවා වලෙන් ගොඩට ගන්නා අවස්ථාවේදී සැලකිලිමත් විය යුතුයි. අච්චු එසවීමේදී ඒට හානියක් නොවන ආකාරයට එසවිය යුතුයි. මේ අවස්ථාව වන විට පිත්තල ද්‍රාවණයද සකසාගෙන සිටිය යුතුයි. අච්චු ගොඩගත් විගසම එහි සිදුර සහිත කොටස උඩට සිටිනසේ සිටවා ගනි. මේ රැගෙන එන්නේ කෝවෙන් නුණු කරගත් පිත්තල ද්‍රාවණයයි. ඉන්පසුව මෙම පිත්තල ද්‍රාවණය
අච්චුව තුලට වැක්කිරීම සිදු කර ගන්නවා. අච්චුව තුල තිබී ඉටි දිය වී ගොස් ඉතිරි වූ හිස් ඉඩ පුරා පිත්තර ද්‍රාවණය ගලා ගොස් භාණ්ඩය නිර්මාණය වෙනවා. මෙසේ කත වූ පසු භාණ්ඩය වටා ඇති මැටි ආවරණය සහ භාණ්ඩය ඇතුළත මැටි ආවරණය ඉවත් කරගනු ලබනවා.